ජාතික පක්ෂ ක්‍රියාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ රාත්‍රී 7ට පමණ සිරිකුත් පක්ෂ මුලස්ථානයේදී යළි රැස් වුණා. ඒ ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ වදින සලකුණ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණීම සඳහායි. පැය 3කට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවති අතර එහිදී ඉදිරි මහමැතිවරණයට තරඟ කරන ආකාරය සහ නව සංධානයේ සලකුණ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. කෙසේ වෙතත් එම සාකච්ඡාවේදීද ක්‍රියාධිකාරී මණ්ඩල සමාජිකයින් අවසන් එකඟතාවයකට පැමිණීමට හැකි වී නැහැ. ඊයේ පැවති ක්‍රියාධිකාරී මණ්ඩල රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අලියා ලකුණින් තරඟ කිරීමට ගනු ලැබූ තීරණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ක්‍රියාධිකාරී මණ්ඩල සමාජිකයින් 7 දෙනෙකු එකඟතාවය පළ කර නැහැ. මේ අතර ක්‍රියාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. තරඟ කිරීමේ ලකුණ ගැනත් අපි නිර්ණය කරේ ජෝන් අමරතුංග මහත්මයාගේ යෝජනාව ආවා අලියා ලකුණෙන් තරඟ කරන්නට කියලා. මෙතන යෝජනා වුණේ අලියාගෙන් එන්න කියලා. යෝජනාවක් ආවා දුරකථනයෙන් එන්න කියලා. ඒත් 8 දිනක් විතරයි දුරකථනයට පක්ෂව හිටිය සුළුතරයක්. ඉතින් බහුතරයක් හිටිය ජෝන් අමරතුංග මහත්මයාගේ යෝජනාවට. ඒ ඡන්ද මෙහෙයුම ඔක්කොම අපි ඒ සන්ධානයට බාර දීලා තියෙන්නේ. අපේ වැඩ කටයුත්ත තියෙන්නේ මේ ඡන්ද නාම යෝජනා පත්‍ර සකස් කිරීම පමණයි. නාම යෝජනා සන්ධානයෙන් එක එක පක්ෂවලට බෙදා දිය යුතු සංඛ්‍යාව තීරණය කරාම ඊට පස්සේ නාම යෝජනා ඒ පක්ෂවලින් නාම යෝජනා ඉදිරිපත් කරනවා. ඒ සියල්ලම සන්ධානයේ නාම යෝජනා මණ්ඩලයෙන් සාකච්ඡා කළා. ඒකේ සභාපති තමයි සන්ධානයේ සභාපති සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා. එතුමත් අනුමත කරාම අන්තිමට මට එවනවා. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. නාම යෝජනා ලයිස්තුව ලැබුණා මට කියන්න පුළුවන් මේකට අපේ විරුද්ධත්වයේ තියෙන කොතනද කියලා. ආ නාම යෝජනායිස් මං ආපහු ගිහින් මාරු කරන්න යන්නේ නැහැ. විශේෂයෙන්ම ඒ අපේ පක්ෂය අය අපේ පක්ෂෙන් විතරක් එන එකට තමයි මේ පියවර අරගෙන තියෙන්නේ. අලියකින් එන්න ඕන කියන තැනදී සජිත් ප්‍රේමදාස මහත්තයා මොනවාගේ එයා කිව්වේ සන්ධානයේ මේකෙන් එන එක වඩා හොඳයි කියලා. ඒත් මේකයි අන්තිම තීරණය. මේකයි පක්ෂ තීරණය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.